නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සහ භගවිතු වරහතු සම්මා සම්බුද්ධස්සේ ලෞතරා තතාාගත බුදුරජාණන් වහන්සේගේ බුදසනයක් තුළ උතුන් වු මනුසත්ත පටිලාබයක් ලබල අද දවස වෙනකොට අපි බොහෝ පිරිසකට තුු බුදුරජාණන් වහන්සගේ බුද්ධශාසනයේ ධර්මානුකූල, ක්‍රමවලට ධර්මානුකූල පෙතිපදාවලට යොමුවෙන්න අවස්ථාව භාග්‍යය උදවෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරල බලන්නෝන එවැනි භාග්‍ය සම්පන්න විච්ච ඔබ බුද්ධ ශාසනයෙන් වගේ ප්‍රයෝජනය අද ගත්තේ තතාගත බුද්ධ සාසරණය තුළ කටයතු කිරීම තුළ ඔබට මොනවගේ තත්ත්වයක් ද උදහාවනේ කියන එක ජීවිතය චුට්ටක් හැරිලා පස්සට කල්පනා කල්ල බලන්නුන. අප හිතුවතින් අපේ පවුල් පසුබිම කල්පනනා කල්ල බැලුවතුන් බෝ පිරිිසගගේ මේ ධර්ම ශ්‍රවණය කරන උපපත්තිෙන් බෞද්ධ විච්ච නාමික වසේ නුපැනසාහතිකේ බෞද්ධ කියන තැනීමම උපත්තිය ලබ පිරිසත්තමයින්නේ. එතකොට බෞද්ධ සංස්කෘතියක උපත්ය උරුමකම් ලැබුවට පස්සේ පුංචි වයිස ඉඳල අප අම්මතාත්ත ගුරුරු වැඩි හිටියන්ගෙන් අපිට ලැබෙනවයේ බෞද්ධ සංස්කෘතියට අධාළ කරණාභාසයක්. ඒ තුල ඉඳලාපී පන්සලට ගිහිල්ල හාමුදුරුවන් වහන්සෙලා දැකගෙන බුද්ධ පූජා බෝධි පූජාදීවත් පිළිවෙතුම් සිද්ධ කරමින් කටයුතු කරගෙන එන්න අවස්ථාව සැලසෙනවා ලැබෙනවා. එහෙම කටයුතු කරගෙන යන අතරතුර අපි හිතල බලන්න ඕන අපි පුංකිවායස්ස ඉඳල බොහෝ කාලයක් ගත කරමින් පැමිණිලා ඇත්තට මාවංකවම තමන්ගේ, හදවතින් තට්ටු කරල හල බැලූතින් තමන්ට මේ ජීවිතය තුළ නිවන්සාක්ෂත් කරලා සසරදුකෙන් එතරවෙන්න ඕනයි සතරදුකෙන් ගැලවෙ ෝ නැයි කියන අදහස සනිටුවන්න්නුනේ කීයෙන් කී දෙනාට දු කියන එක. එවගේම මේ ජීවිතය මම ඒ කාන්ත වසයෙන් නිවන් අවබහොද කරලා, සසර දුකෙන් එතර වෙනවා මයිකෙන් අධිෂ්ඨානය අරගෙන කටයුතු කරන්නේ කීයෙන් කීදනාද කියලා හොය ලබලන්ඩ. සම්හාරවිට බොහෝ අල්ප ප්‍රමාණයක් තමයි මේ ජීවිතේ මම දහම් අවබෝධය ලබනවා. මේජීවිතේම මම දහම් අවබොහෝදේ ලබල සසර දුකෙන් එතරවෙනවා කියන මානසික මට්ටමුතුල ඉඳල කටයුතු කරන්නේ ට හේතුව තමයි අපිට බුද්ධසාසනය තියන වටිනකමමකද්ද කියන අවබහොද වෙල නැති කමල්. අපි බොහෝ වෙලාවට හිතන් ඉන්න මේ බුද්ධශාසනය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියන්නේ අපේ ලෞකික ජීවිතයේ සැපවන්ත කර ගැනීම පිණස්ස අපේ ලෞකික ජීවිතයේස්ුවපත් කර ගැනීම පිණිසයි කියනත. අපගේ ලෞකික ජීවිතයේ එදිනදා අපිකරන කටයුතු තුළ පංච කාමයන් වෙනුවෙන් කටයුතු කරනකොට, ඒ පංචකාමය දවසෙන් දවස වැඩිවෙන්න ඕන පංච කාමයන් දවසෙන් දවස ලංකරගැන්ට ෝන කියන බලාපොරොත්වක්තම තින්න එතවට බොහෝ දෙනෙක් බුද්ධ සාාසනය කියලා හිතං ඉන්නේ පංචකාමය ලබහා දෙන්න පංච කාමය වෙනුවෙන් අතහිත දෙන පංචකාමයට උල් පන්දන් දෙන තැනක් කියලා බුද් සාාසනය ඒ නිසා බහෝධනෙක් ගිහිල්ලා ඉල්ලනවා බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධ පූජහා කරලා බෝධිවන්දනා කරලා මසියල්ල කරලා ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේෙන් ඉල්ලන්නේ ගිහිල්ලා අපිට අහාවල් අහවල් ලෞකික සැපසම්පත ලභාගන්න මේක හේතුයිවා. බොහෝ වෙලාවට මේ අද වෙනකොට අපි ධානමාන පූජ කරන්නේ පිරිත් දේශනා කරවන්නේ බුද්ධ පූජා බෝධි පූජහා බොහෝ පිරිසක්රන්නේ එක්හෝ තමන්ගේ මේ ලෞකික ජීවිතයේ තියෙන පංචකාමයන් වැඩි දිියුණු කරගන්න එෙමනැත්තන් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඒ වගේම තමන්ගේ විභාග කටයුතු පාස්කරලක්ගන් මේ වගේ දේවල් ෙනුවින් තම මේ බුද් සාාසනයේ කියලා ඇසුරු කරගෙන යන්නේ. හැබයි අපි තෝරගන්න ඕන බුද්ධ සාසනය කියලා කියන්නේම පංචකාමයට අතවන් තැනක්හෙමනි වෙයි. පංච කාම බලාපොරොත්තු ඉටුකර ගැනීම වෙනුවෙන් පාර්ථනා කරන්න තියෙන තැනකොට් නෙමේ බුද්ධ ශාසනය කළ කියන්න. පංච කාමේ හිඟා කන්න තියෙන තැනක්නේ බුද් ශාසනය කල කියලි. අද තියන අභාග්‍ය සම්පන්න දෙතමයි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජහාාව පවත්තල බෝධිවන්දනාව කරල්ලා ඉල්ලන්නේ, එනම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පංචකාමය හිඟාකන්න හිඟන්නු බවට පත්වෙල ඉවරයි. අපි පංචකාමය වහල්ලු භවට පත්වනා මදිවට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලේ වහල් මානසික මට්ටම බුදුරජාණන් වහන්සගෙන් අයි දින්න තත්ත්කට පත්වෙලා හැබයි හොඳට තෝරගන්න ඒ අය ගිහිල්ලතියන්නේ බුදුජාණන් වහන්සේ ළඟට නෙවේ බුදුජාණන් වහස ළංගට හිල් ඉල්කිවට ඒකට හේතුව බුදුරජාණන් වහන්සේව කවද කියලා දුන්න ගත්ත නම් බුදුරජාණන් වහන්සේව දැක්ක නම් ය කවදාවත් කාමහිගන්න බවට පත්වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කමක් නෑ බුද්ධ පින්තූරය ළඟට ගිශිල්ලා බුදුරජාණන් වහන්සේ ව දකින්න පුළුවන්කමක් නෑ බෝධිය ළඟටග හිල්ලා බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්කමක් නෑ චෛචි ලඟට හිල්ල මේකෙන් වැරදියට වටහාගන්නේ පා බෝධිය ළඟට යන්න එපා චෛච්‍ය ලඟට යන්න එපා, බුදු පිළිම ළඟටේ යන්න එපා බෝධිවන්දනා කරන්න එපා, බුද්ධ වන්දනා කරන්න එපා බුද්ධ පූජ කරන්න එපා කියල කවදාකොත් මම කියන්නේ නෑ. ඒටික අනිවාරෙන් කළ යුතුයි කරගත යුතුයි සිද්ධ විය යුතුයි. හැබැයි එතනට ගිහිල්ලයේ බුද්ධ වන්දනා, බෝධිවන්දනා, බුද්ධ පූජහාවන් කරලා, පාර්ධනා කරන්න ඕන පටිච්ච සමපපාදය නැමැති මහා ධරමස් කන්දේ අවබෝධ කරගන්න අවශ්‍ය කරන, භාග්‍ය පසුබිම ලැබ ලැබේවාහෙම නැත්තන් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීවරණ යටපත්තේවා කියන තැනකින් කටයුතු කරන්න තියෙන මොහොතේ අපි නිරපරාධේ බුදුරජාණන් වහන්සේ කියලා, අපි හිතාගෙනඉන්නේ අපි කාමය හිගා කනකොට අපිට කාමේගෙනල්ලදෙන්ට උදව් කරන උපකාර කරන කාමායාචනයට පෙතිල්හාබ දෙන තැනක් කියලා. එනම් මෙවැනි මානසික මට්ටම කදලිවරයි. ඉතින් අපි කල්පනා කළො ධර්මය දැකගෙන යනකොට දහම් අවබහෝධය පිණිස, අපට සිව්පස ප්‍රත්තිය ප්‍රත්තියක්ෂාවෙන් ලබාගැනීම කරගෙන. බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දැකගන්න භාග්‍ය ලැබුණනම් බුදුරජාණන් වහන්සේගෙන් කාමය හිඟාකන්න හිඟන මානසික මට්ටම අපෙන් ගිලිහිල යනවා. එනම් දැන් අපි හොඳට තෝරගන්න ඕන අපි ආවිවහාදයෙන් පිළිගන්න ටෝන අපි කාමය හිඟාකන්න හිඟන්නු ජාතිය. තව පැත්තකින් බැලුවෝතින් අරපි දන්නවා කපිටි නරඉන්නවා කැලෑ ඇතුළේ. ඒ ඉන්න නරි කොයි විදිට හරි බලන්නේ කොයි ක්‍රමයෙන් හරි බලන්නේ ැ අපි හිතමුකෝ කොටියෙකු යම් දඩේමක් කරගත්තත් ූබලන් ඒ ලඟට වෙලා කැරකිැකි කැරකි කැරකි ඉඳලා කොටියා කරගත්ත දඩේමෙන් මස්කෑල්ලක් කරි කඩාගෙනයන්නේ කකොහොමද කියලා කුරුමානං අල්ලල්ලඉන්නේ. අන් ඒ වගේ තමයි අපි බොෝ පිරිසක් අපේ ජීවිතේ. පංච කාමය පිරිලතියෙන්න්නේ කොතනද එතනට ලංකර කර කොයිවිදිහෙන් හරි අනුන් රවට්ටමින් හරේ, අනුම් මුලා කරමින් හරි කාමයෙන් කොටසක් කොහොමද තමනු කඩා වඩාගන්නේ කියන මානසික මට්ටමකින් කටයුතු කරන්න. මෙදෝට දැන්හි තන්නෝක එක තිරිසම් මානසික මට්ටමක් නරි මානසික මට්ටමක්. ඉතින් මෙන්න මෙවැනි දෙයක් නම් අපිට තවම උරුමුණේ කියන්න කනගහටුඒ අභාග්‍යිය කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේගේ, බුද්ධශාසනය ඒ ඇත්තන්ටහම් වෙල නෑ. බුදුරජාණන් වහන්සේගේ සම්හා සම්බුද්ධ ශාසනයක වටිනකම නංහම් වෙලනෑ ඒනම් හුදට තෝරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබහෝධය කියනක් ගොඩාක් වෙනස් දෙයක්. දැන් අපේ ඇත්තෝ කොයිතරම්, පහල මානසික මට්ටමක ඉන්නවාද කියන එක තෝරගන්න හුළුවන් පෝය දවසට අපේ උපාසක මහත්තුරු උපාස කම්මල්ල හිතනවා උතුරු සලුවක් දාගන්නුවනේ සිල්ගන්නට සිල් සමාදංගෙනකොට. මේ උතුරු සලුව ගැලවිලා බිමට වැටනො සීලේ නැති වෙනවාලු. ැ පුදුම කෙලියක් තියෙන්නේ අර හරහට දාගත්ත පටිය ගැලවුනොත්හෙම සිල් ලැතිවෙනවලුව නිසා යිසිිල් ගන්ටෝනිලු. තකොට සිල් තිබිල තියෙන්නේ උතුරු සලුවේ. ඉතින් සීලයේ උතුරුසලුවෙන් මනින මන්දමානසික මට්ටමක තමයි තාමින්නේ. එදවට හිතනවා යම්කිසිර තරුණේ කැවිල්ල කලිසමකුයි කමිසෙකුයි ඇඳගෙන වාඩි වෙලා බණටිකක් කැහුව පෝය දවසට, තන්නේ බණටිකහපු තරුණයා දුස්සීලේකැ ඉසුදු පාට ඇඳලා නැහැ සරමක් ඇඳල නෑ නැසනල්ල එකක් ඇඳල නෑ උතුරු සලුව ගැටගහල නෑ. ඒ නිසා උතුරු සලුවට නැතුව මොන සීලයද්ද කියන මානසික මට්ටමකත් ඉන්නවා. එනිසා හොඳට තෝරගන්න එතකට අපිට තේරෙනවා. පහුවිච්ච කාල වකවානු තුළ බල නොකොට කවුරු කොයිවිදිහයට තරක කළත් කොයිවිදිහයට වාදවිවාද කළත් මහා පහවිච්ච කාලසීමාවක් තුළ ටික ටික ටිටි බුද්ධසාසනය තුළේ මිත්තිාවට ගිය බවනම් පේනවා. හැබැයි අපි තෝරගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ කාලේ, උතුරු සලු නවෙයි ඇගේ වස්ත්‍රයක් නැතුව ඉඳලා දරකෝට් ටිකක් ගැටගාගෙනඇවිල්ලා ධර්මය අවබෝධ කරපු මහා උත්තමියෝ ඉන්නවා. එනම් උත්තම භව බලන්නේ අඳින ඇඳුමෙන්නෙවෙයි. හරහට එල්ල ගන්න උතුරුසලු වෙන්නෙවෙේ. එදවට අද උත්තම භව බලන්න පුරුදු කරලා තියෙන්නේ අඳ නෑඳු හරහට එල්ලන සලු කෑල්ලින්. දැ හිතන්නකොන්. මේ කොයි තරන්නම් බුද්ධ ශාසනයට නිගා කිරීමක්දි කියන එක. ඉතින් මම කියන්නේ නෑම උතුරු සල්ුව පොරෝණ එක වරදක්තියනවා සුදුරෙද්ද ඇඳලා සිල් සමාදන්වෙන එක වරදක්තියනවා කියලා පවිත්‍රත්වය පිරිසිදුභව, සංවරභව, චාම්භව සංකේතවත් කරන බෞද්ධ සංස්කෘතිය. ඒකෙ වරදක් නෑ හැබැයි? සංස්කෘතිය උරුමකන් ලබපු නැති කෙනකුටත් මෙ දහම ගන්න පුළුවන් ඒක බාහිරෙන්ම්මනින් ටෝර නෑ මොකද සද්ධාවන්තයා සද්ධානුසාරීසා දම්මානුසාරී කියලා දෙන්නෙක්කින් අබුද් සාසනය. එතකොට සද්ධාව තුළින් අමූලිකා සද්ධාවවෙ හරි පිහිටල්ලා මුලින්ම කටයුතු කරගෙන ගිහිල්ලා කටයුත්ත තුළින් ධර්මයට නැබුරුුණ පිරිසකුත්තින්න. නැබැ ඒගේ ධර්මය තුළින් ධර්මය දැක ගෙන බුද්ධ ාසනයට ඇතුළන පිරිසගුත්තින්නවා. අපි හොඳට කල්පනා කරලා බලන්න ෝ න එහෙම නම් යම් කෙනෙක් කියනවනන් සම්ප්‍රධහාය බිඳුණයි කියලා සම්ප්‍රධායෙන් තොරවුණයි කියලා ධර්මයාව ඔබහෝධ කරන්නට බෑකිලේ එක එහෙම වෙන්න නෑ කල්පනා කළ යුතුයි සම්ප්‍රධහායේ කොයිතරන් තිබුණත්න් ඒක එල්බගෙන ඒක මුල්බහැගෙන හිටියත් ධර්මය නැත්තන් දහම් අවබෝධ නැත්තම් යාට සංස්කෘතියයි සම්ප්‍රධහායයි විතරක් ඉතුරවෙයි බුද්ධ ශාසනයකින් ලබන ප්‍රයෝජනයක් යාට නැතිවෙයි. එනිසා හුදට අපි තෝරගන්න න්නෝන. අපි අතර තිබුණනම් කාලාම්තරයක් තිස්සේ බණහන්න ඕන බිම ඉඳගෙන මයි කියලා කියනවා. බිම බණහන්න අවශ්‍යයි කියන්නේ බිම පැදුරක් උඩ ඉඳගෙන මයි බණහන්න ඕන. ඒ ඇරුණුකට කිසිම වෙලාව කාසනයක ඉඳ බණහන්න බෑ. මෙන මෙතනට පත් කරලා තියෙනවා. එතකොට පෝය දවසට දනිහෙන් උඩ ආසනයක වාඩුවෙන්ට බැරිලු. තින් මේවා කොහෙවත් පෙන්නලදීලා තියනෙව නෙවෙයි. අපි හොඳට තෝරගන්න ඕන එහෙම වෘතයක්හෙම නෙවෙයි බුදුරජාණන් වහන්සගේ දහම අවබෝධ කරනවායි කියලා කියන ක. ඉතින් අපි හොඳට තේරුන්ගන්න ඕන දේශකාණන් වහන්සේ කෙනෙක් ධර්මය දේශනා කරනකොට දේශකයන් වහන්සේට උත්සාසනයක් දීල මිටියාසනය ඉදගෙන ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් ඒක ධර්මයට පෙතිවිරුද්ධ නැහැ ඒ ධර්මය තුළ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවා මිටිහාසනය ඉින්දගෙන ධර්මය ශ්‍රවණය කරපු අවස්ථා තියනවා ති ඒ නිසා අපි හොඳට තෝරගන්න නෝහ මෙවැනි මානතික මට්ටං වලින් බලන මේ සංස්කෘතියක් තුළ පමණක් හිරවිච්ච. ඒ සංස්කෘතියම තෙරපිච්ච පිරිසක් ඉන්නවා මිසක් එතනින් හාට දහම් අවබොහෝ දෙයක් ලබන්නට පුළුවන්. ධරමයෙන් ජීවිතයට පනිවිඩයක් ගත්ත පිරිිස බොහෝමාඩුයි. එනිසා අපි හොඳට කල්පනා කරන්නට වටිනවා. සතාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධශාසනය නියම වටින කමතිෙන් නියම උරුමේ තියන්නේ පටිච්ච සම පාදහනමැතිමේ ධර්මස්කන්දය දැකපු කෙනාට. බුද්ධශාසනය නියම උරුමක්කාරය බවට පත්වෙන්නේ සංස්කෘතිය හෝ සම්ප්‍රධහයන වෙයි. බුද්ධශසන නියම උරුමක්කාරය බවට පත්වෙන්නේ, බදුරජාණන් වහන්සේගේ පටිච්ච සමපාදය නැමැති ධරමය දිවර් කරගත්ත කෙනම් ද අපි මෙහෙම හිතමකෝ ඔන්න සම්ප්‍රදදාය තුළ හිරවිච්ච සම්ප්‍රධායටම කොටවිච්ච සම්ප්‍රධායටම මුල්තැනදීපු සම්ප්‍රධාය ඇතුළම ගිලිච්ච යම් පිරිසක් කින්නෝ කලාිහිතතුම කකු ඔය විදියට සම්ප්‍රධායටම මුල් තැනදීලා සම්ප්‍රධායතුළම මුල් බැසගෙන සම්ප්‍රධහායම කරබින්න ගෙන එතනින් හාට දෙයක් නෑ අපි හැමදහාම කරන්න ඕන සුදු වස්ත්‍රයක් ඇඳ ලපෝ එට සිල්ටිකාරගෙන වාඩි වෙලා ඉන්නේ එක කියලා. ඕක කරකර ඉන්නකොට ඔච්චර මයි කියලා හිතන තැනකව. අපිහිතමු උපමාවක් වසයෙන් අරගෙන එවැනි මහා පිරිසක් ඉන්න අපිතමු දහස් ගණනක් ඉන්න තැනක් තියෙනවා. එදෝට එවැනි පිරිස් දහස් ගණනක් ඉන්න තැනකට පටිච්ච සමපාද ධර්මය අවබෝධ කරගෙන යම් කෙනෙක කලිසමකුයි කමිසෙකුයි ටීෂර්් එකකුයි ඇඳගෙන ගිල්ල වාඩිවෙල්ල ඉන්නකොට එයා මේ පටිච්ච සවපාද ධර්මය අවබහෝධ කරලා දහම් අවබෝධය ලබපු කෙනෙක්. අර සම්ප්‍රධාය මැද දහස් ගණනක් ඉන්න තැනේ මනුෂ්‍ය වාඩිවෙල ඉන්නවා. හැබැයි අර සම්ප්‍රධහාය ඉන්න මිනිස් සෝක්කෝම හිනාවෙවී හිනාවෙවී ඔච්චන් කරනවා රවල බලනවා ඔරවල බලනුවන් එයා මෙයා එෙක් කරයාගෙන කතා කරනවා ඔන්න සම්ප්‍රධායික ධර්ම අවබෝධය ස්වභාවේ. බලපල්ලා රෝගගේ හැටි කිසිම හැදිහාවක්නය ඇවිල්ල ඉන් හැටිපේෙන් නැද කිසි සංවරයක් නෑ. ගැලපෙන් නැති විදිහටු ඇවිල්ලති මෙහෙම මොකද්ද කරන්න අර සම්ප්‍රධායිකව සීලේගන්න සලුව එල්ලගෙන ඉන්න පිලිස අරවිදිහෙටට ඇතුලේ රාග දේස මූහෝ ගින්නෙන් පෙළිපෙළි පෙළිපෙළියේ. අර දහම් අවබෝදය ලබපුූ කියෙනාට පුද්ලයට දොස් කියනවා බනින්නවා අපහස කරනවා දැන් එක විකාරයයි. සමහයට ටික වෙලාවක් ගිහිල්ල තීරණය කරනවා දැ මේ තරුණයමකද්ද කරන්න ඔක්කෝම බිමවාඩිවෙල ඉන්නකොට අර දේශකයන් වොහන්සේට වඩා දේශකයන් වහන්සට වඩා මිටි ආසනයක් කරගෙනවාඩිල බණහන්න පටන්ගන්නවා මොකක් කඩි ොදයාමාරුවක්හරයාබාධයක් හරිත්තියන නිසාහරි එක්කෝ මොකක්කත් අසනීපය නෑ කෙලලා හිත මොකවාඩි වෙනවා පහසුයි ධර්මයශ්‍රවණය කදන්න. දැම් මොකක්ද කරන්නේ අර හිටපු මහා පිරිස එකතු වෙලා තීරණය කරනවා මුගේ කිසි හැදියාවක් ලැදියාවක් මොකක්වටනෑ මූට නම් බැනලා පන්නලම් එලවන්නෝ නාහිනම් හෙට එක්ක ගන්න හොදන කිසි චරිියාවක් හැදියාවක් නැති එක කැවිල්ල තියරණ කෙල හිතලා මොකද්ද කරන්න පිරිසම එකතු වෙලා මෙන්න මේ පුද්ගලයට ගාහල්ල පන්නන්න පටන්ගන්න බැනලා මේ වගේ කෙනෙක් ඇවිල්ල ධර්මයට අපහස කරනවා ධර්මය පල්හෑට දාන්න හදනවා අප සංස්කෘතිය සඳහාචාරය විනාස කරන්න හදනවා කිසි හැදිහාාවක් නැතිය එකෙක් බණහන් ඇැවිල්ල කියලා බැනැ බැනබැන පුපුර පුපුරා ගිනිපත්තු කරගෙනර දහම් අවබෝධය තුළින් පටි සම්පාදය දැක්ක ධර්මය දැකපු කෙනයිලව ව ඔන්න අපේ තියෙන්න්න බුද්ධ සාාසනය හැටි ඔන්න අපි දැකපු ධරමය හැටි ඔන්න ඔතනට පත්වෙලා ඉතින් මමනං කියන්නේ අර පුද්ගලයාට නැවත බැන්නයි කියලා එලෙව්වායි කියල දැකපු පටිච්ච සමුපාද ධර්මය නම් එලවන්න පුළුවන්කමක් ලැබෙල්ලි නෑඒ අවබෝධ කරපු චතු්‍රාරි සත්‍යය ධර්මතාවේ නම් බැනලා අපහස කරලා නින්දා කරලා එලවල්ලා නැති කරන්න බෑ ඉදි එනිසා ගැහුවත් ගැහුවත් තමයි කුඩු කළත් එලෙවුවත් බැන්නත් නැසුවත් වැනසුවත් ඒකන අවබහෝධ කරානං ඒ පටික්්ච සමුත්පාද ධර්මය ඒක මයිඒ ගහන තැනත් තියෙන්නේ බණග තැනත් තියෙන්නේ සලන තනත් තියන්නේ පෙලන තැනත් තියන්නේ එලවන තැනත් තිය හැමත් තැනම පියෙන් මේ ඔන්න ඔය ධර්මතාවේ මයි කියෙන එක නුවනින් දැකපු කෙනාටෝක ප්‍රශ්නයක්වෙන්නේ. හැවයි අර මන්ද බුද්ධික මන්ද මානසික මට්ටමය හිටපු පිරිස්. ධර්මයෙන් තොරව සංස්කෘතිය තුළ හෙලවිච්ච සම්ප්‍රධායතුර ගොළුවිච්ච පිරිස නිකා අකුසලකද ගන්නවා. ඕ කලු බුද්ධසාාසනි හැටි. එන ඔන්න කල්පනා කරන්න. නියම තතහාජත බුද්ධසාාසනය උරුමකම් ලැබුවනන් ලැබූ අතමයි. ඒක නැවත කාටවත් ගහලවත් බැනලවත් ඕක වෙනස් කරන්න බෑට උත්සාහවන්තවෙලා වැඩකුටනෑ. හිතනවනම් අපි අවුරුදු ගාන අපේ බඩවිත රැකගන්න බඩගෝස්තරේ රැකගන්න කරගෙනපු සම්ප්‍රධහායමකයි. දැන් ඒක අපිට නැතිවෙනවා කියලා ධර්ම අවබෝදය ලබපු කෙනෙක්. චතුරි සතති අවබෝධයට පත්විච්චි කෙනෙක් නැවත මෙයාව පන්නන්න ඕන මේ‍යාව එලවන්න ඕන මොව මෙතනින් අයිංකල්ලදාන්නෝ නැත්තං අපි තැන නැතිවෙනවා. නැත්තං අපිට තිබුණු තත්හය නැතිවෙනවා කියල යම් කෙනෙක් හිතලා කටයුතු කරනවානම් කොයි තරං අභාග්‍යි සම්පන්නද බලන්නක. කොයි තරම් මන්දමානසික මට්ට මත් බලන්ටකෝ. තතාගත බුද්ධශාසනයේ තියන්නේ කෙනෙකුට හිංගිහින්සා කරන්න කෙනෙක් තලන්න තව කෙනෙක් පෙලන්න තව කෙනෙක් එලවන්න නෙවෙයි. එනම් තව කෙනෙක් එලවන තව කෙනෙකුට නිින්ඩා කරන තව කෙනෙක් පහත් කරන මෙවැනි මානසික මට්ටමක් තුළට ඇවිල්ල කොයිතරං කටයුතු කළත් කොයිතරං එලවන් හැදුවත් කොයිතරං ගැහුවත් අවසානට මරලදැම්මත් අවබෝධ කරපු ධර්මය නැවත වෙනස් වෙන්නේ නෑ එක එහෙමම තමයි. එ ඔන්න ඔය වගේ මානසික මට්ටමක් නං අපිට උරුමවෙලා තිබුුණේ අපේ සංස්කෘතිය තුළින්. අපේ සම්ප්‍රධහාය තුළින් එවැනි එක මොකට අපි ලැකගෙනද තවත් එවැනි එකක් තුළ තවත් මොකට හිරවෙන අටද. ඉතින් අපි හොඳරට තෝරගන්ටෝොනි ඒකින් ලාබ ප්‍රයෝජන ලබපු ඒකෙන් වාසි ලබපු ඒකෙන් පංච කාමය පිනවපු යම් පිරිසක් ඇත්නං අන්නේ පිරිසටය සම්ප්‍රදහාය කැඩෙන එක මහා හිසරදයක් වෙනවා. ඉතින් එනිසා අපි හොඳට කල්පනා කරන්නෝ. බුද්ධ ශාසනයක් කියල කියන්නේ. එවැනි තැනකට එවැනි මානසික මට්ටමකට වහල් විච්්‍යතනක් නොවී කියන එකත්. අපි අවබහෝධයෙන් දකින්නට වශ්‍යයි. එති මේවා නිතර නිතර මතක් කරන්නේ. අපේ බොහෝ පින්වතුන් පිරිසක් අදහවෙනකොට බොහොම බුද්ධිමත්වමින් බොහොම තර්කානුකූල වෙමින් බොහොම විමර්සනසීලී විචාරසීලී වෙමින්, සාම්ප්‍රධායෙන් එහාට ගිල්ල මෙ පටිච්ච සමපපාදය පිළි බඳ ගවේසනය කරන්ට යොමුුවෙනම්. ඉතින් මේ යොමු වෙනකොට සාම්ප්‍රධායික සම්ප්‍රධායෙන් සමහාරවීට ඇත්වන්න පුළුවන්. ඉතින් ඒ ඇත්වෙනකොට අපි කලබලවෙන්ට හොඳ නෑමකද, ඇඳුමෙන් හෝ වාඩිවිච්ච තැනෙන් මේ දහම් අවබෝධයෙක් ොහොමද කියලා මනින්නේ අනුවනං ඒක චුට්ටක් අයින් කරලා ඊට එහා ගිහිල්ලා මේ ධර්මයක් තියනවා අවබෝධ කරගන්නටෝන මේ ජිීවිතේම අපිටකින් නිවෙන්න පුළුවන් කියෙන මානසික මට්ටම සකස් කරගෙන කටයුතු කරන්න අවශ්‍ය කරන වටපිටාව අනිවාරෙන්ම සකස් කරගන්න වෙනවා. ඉතින් එහෙම නැතිව නෝතින් අපි බොහෝම අවාසනාවන්ත වෙනවා ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම් අවබෝධය ලබන්ට බැරිවෙනේකර. අවුරුදු ගානක් සාම්ප්‍රධහායක් කරපින්නගෙනනිදලත් අරවගේ තැනක මතුවෙන්නේ එලවන මානසික මට්ටන්නම් තව කෙනෙක් තලන පෙළන පීරිිත කරන මානසික මට්ටන් නම්, මහාපිරිසක් එකතු කරලා මහා පිරිසකගේ ඇතුළේ ගිනි පුපුරවන මහාපිරිසක් කලබල කරන රාගදේශ මෝහවලින් වපුරවන මානසික මට්ටමක් නම් ඉති ඒක මොකට රැකගෙනද. ඒ සාම්ප්‍රදාායන් ඇති වැඩේමොකක්ද. එනම් හොඳට කල්පනා කරන්නකොම්. අවුරුදු ගානක් යම් සාම්ප්‍රධායක් තුළ හිරවෙලා කොටවෙලා කටයුතු කරග නැවිල්ලා. අවසාන ඒකෙ ප්‍රතිඵලේ තියෙන්නේ ඇතුළේ ගිනිපත්තු කරගෙන තවත් පිරිසකගේ ගිනිපත්තු කරලා මහා පිරිසක් රාගහයෙන් ද්‍රේශයෙන් මෝහෙන් ගිනි අරගෙන කොටන මරණ එලවන මානසික මට්ටමකට නම් ඉතින් ඒ සම්ප්‍රධාහයින් ඇති වැඩේමකත් දෙයක අයින් වෙන්න මඕන. මමනං කිය නේ සාම්ප්‍රධාය අතුගෙහෑවෙන්ට්‍රමෝණ එකක්ැයියේ. ඒසාම්ප්‍රධායයින් තියෙන්නේ මන්දමානසික මට්ටමක් නම් පහලට වැටෙනමානසික මට්ටමක් නම් ඒසාම්ප්‍රධායන් ඇති තේරර්මකදේ සම්ප්‍රධායන් ඇති වැඩේමකදද අනුන් කොටවන අනුන් හෙලනා අනුම් පහත් කරන තමන්වත් ගිනිපත්තු කල් අනුන්ගේ ගිනිපත්තු කරන ක්‍රමවේ දෙයක් නම්. න්නේ සංස්කෘති තියේ සම්ප්‍රදාායි හැටි බලන්නක බොහෝම වටිනවායි කියලා ගන්න සුදු සුවවිද. අයින්කල් අතුගාලදාන්න සුදු සුවිද. සාම්ප්‍රධායක් වුණත් ඒක වෙන්න නපුරක් නම් ඒකං වෙන්න අවැඩක් නම් ඒකං වෙන්නේ ගිනි කෙලික් නම් ඒ ඇති වැඩක් නෑඒ අතුගාන්න මොන එක හැඳ ගෑවිලාම යන එකයි වට. ඒ නිසාි හොඳට කල්පනා කරන්න වෙනවා අද වෙනකොට. බුද්ධශාසනය ඇතුළෙත් අපි හොඳට දැනගන්ටෝන මෙවැ නිදේවල් තියෙනවා අපි කල්පනහා කරල බැලුවතින් අපි හිතනවා අපි මෙච්චර කාලයක් අරගෙනපු සාම්ප්‍රධහාය අපිට නැති වෙන බදශාසනය ඇතුළෙවුුණන් මෙච්චර කාලයක් අපි තියාගෙනපු තැන අපිට නැතිවෙන වාහිමි වෙන නිසා මේ තැන අහිමි වෙන නිසා තැන රැකගන්න අපි මිනිස්සු කුලප්පු කරලා මහා පිරිසක් එකතු කරලාය තත්වේ නැවත්ත රැකගන්න ඕනේ තත්ත්ේ කඩන මිනිස්සු එලවන්න ඕනේ පන්නන්න ඕනඉති මේකද තත්තේ මහා උසස් තත්ත්වයක් නේද තියෙන්න්නේ. යෙද වඩ අපිට තේරෙනවා පුුදු මාකාර උසස් මානසික මට්ටමකින් තමයි එවැනි වැඩසට්හන් සැලසුම් කරගින් මිනිස්සු එකතු කරගෙන් මහා පිරිසක් උසිගන්නමින් කටයුතු කරන තොට හිතන්න කකෝ. හරියට අර මේ කාරණාවපි කල්පනා කරල බැලුවෝතුන් බල්ලෝ පුුරණවා වගේ මකද්ද කරන්න. බල්ලෝ මකදද කරන්නේ උසි උසි කියනකොට දුවගන්න ගලක් වැටික්්ච පැත්තට ගලක් ගාලා උසිකිව්ුව බුරාගෙන කඩාගෙන පලනවා ත මේ ඔක්කෝම තිරි සම්මානසික මට්ටා එම් හිතන්න. රිසම් මානසික මට්ටමක්ද අපිට සංස්කෘතියෙන් නුරුම වුණේ අපිට සාම්ප්‍රධහායෙන් උුරුමුණේ කෙළහිතල බලන්න. එඩ අපිට තිරිසම් මානසික මට් උරුම කරන්නා වූ සම්ප්‍රදාය. රකිනවා කියලා කියැන්නේ අපි අපිම රවට්ටගන්න. අපි අනහාගත මතු පරපුරටත් මහානියක් කරනවා. ති එනිසා සාම්ප්‍රධායට නිග්‍රහ කරන්නේ නැහැ. ඒ සාම්ප්‍රධහයෙන් උරුම වෙන්නේ හොඳක් නම් ඒ සාම්ප්‍රධහයිෙන් අපිට ලැබෙන්නේ යහපතනම් ඒසාම්ප්‍රධහය ආරක්ෂා වියයුතුයි. හැබැයි අපිට සාම්ප්‍රධහයිෙන් උරුමවෙන්නේ දුගතිය නම් ඒකං වෙන්නේ අවැඩක් නම් ඒ සාම්ප්‍රධාය පාතුගන්න ඕන ඕක තමයි අපි කළයුත්ත. එ නිසා හොඳට තෝරගන් බුදුරජාණන් වහන්සේගේ, බුද්ධ ශාසනයේ තියෙන්නේ සාම්ප්‍රධායකට කොටුවමින් සාම්ප්‍රධායේ තියෙන්න මන්දමානෙසික මට්ටම් පෝසණය කරන්න නොවෙයි කියන එක අපි දැනුවත්වෙන්නට අවශ්‍ය කරනවා. එනම් අපි හිතන්නකෝ. යම් සංස්කෘතියක් සාම්ප්‍රධායක් තියෙයි නම් ඒ සාම්ප්‍රධායෙන් දවසෙන් දවස දවසෙන් දවස, අවැඩ අසාධාරණකම් අඩිුවමින් සමාජයටත් යහපතක් වෙමින් දහම් අවබහෝදය පිණිස පාර හැදේ නම් පංච කර්මවලින් හෙමනැත්තං පංච දුෂ්චාරිතයන්ගේෙන් නිවත්වෙයි නම් දසාකුසලයෙන් ඉවත් වෙන්න පාරකයි නම් නීවරණ ධර්මයන් යටපත්කරගෙන කටයුතු කරන්නට පාරකයි නම් අන්නේ සංස්කෘතිය උරුමකම් යුතු එකක් ඒක වටින එකක් එහම නැතුව සංස්කෘතිය එල්බගන මාන්‍ය නං වැඩිවෙන්නේ ක්‍රෝදේනං වැඩිවෙන්නේ වෛරයනං වැපිරෙන්ම මාන්‍ය වැපිරිලා ක්‍රෝදය වැපිරිලා වයිරයේ වැපිරිලා ඒ ඇතුලේ අපි තත්ත්යන් හදාගන්න මුලාවට පත්වන තැනකට නම් පත්වෙන්නේ ඒ ඇති තේරුමක් නෑ කියන එක ැව නැවත 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 හිතන්නට වෙනවා. ඒ පිළිබඳ හිතලා අපි කටයුතු කල යුතු මයි. ඉදි හිතන්න. බුද්ධ සාාසනයේ තියෙන්න්නේ අපිට අප්‍රමහාදී භවමිසක් ප්‍රමාදවෙන්ට නෙවෙයි. ප්‍රමාාද වෙන සංස්කෘතියක් නම් තියෙන්නේ. අපිව ප්‍රමහාද කරනවා කල කියන්නේ අපි නිවනට ප්‍රමහාද කරමින් නිවන්දකින මාර්ග පහුකරමින් පස්සට අදමෙන්, අපි දුගති ගාමී තැනකට පත්කරන්නට අවශ්‍ය කරන උඩින් සුදුපිරුවක් දාලා යටින් අසූචි ගොඩක් හදන තැනක් නම් හොදට තෝරගන්න. අසූචි මල්ලාක් නම් තියෙන්නේ බාහිරෙන් උපදාලා වහගත් ඒකින් ඇති තේරුමක් නෑ. බාහිරේ ඔපයක් නැතත් ඇතුනෙ තියෙන්නේ සඳුන්කොටයක් නම් සඳුන්න්නරටුවක් නම් ඒකි ගැටලුවක් නෑ. බොකද සඳුන් නරටුවට ගහන්න ගහන්න කොටන්න කොටන්නේ එකෙන් සුවඳ විහිදෙනවා මිසක්. සඳුන් නරටවෙන් කවදහකො දුගද විහිදන්නේෙ නෑ වගේ. අන්න මේ බුද්ධ සාසනයකට එළඹෙන සංස්කෘතියක් තියෙනවනන් සදහාචාරයක් තියෙනවනගේ කතේ වගේ වෙන්ටෝන්. ඒ සදහාචාරයට ගහන්න ගහන්න පෙලන්න පෙලන්න. ඒකෙන් සුවඳම විහිදෙනවනන් සුවද මහමනවනන් ජහපතම සිද්ධ වෙනවන් ජහපතන උදාවෙනවා නම් අන්න එවැනි සංස්කෘතියකුයි එවැනි සදහාචාරයකුයි අපිට සකස්වන්නඕන. එවැනි සදහාචාර මට්නමක් තුළ එවැනි දැක්මක් තුළයි අපේ බෞද්ධ සංස්කෘති අරගෙන අන්න ඕන ඉදි නැතුව අර බාහිරෙන් උපදාපුූ පුරවගත්තා අසූචි මල්ලක ස්වභාවෙන් නන් අපේ හැදිාව තියන්නේ අපේ සංස්කෘතිය තියෙන්න්නේ අපේ ලැදිහාාව භක්තිය තියන්නේ ඒක ඇති වැඩක්නෑ ඒක ඇති තේරුමක්නෑ ඒක හොඳයට කල්පනා කරන්න තමන්ටම නුවනින් භාරයි තම තමන්ටම බාරයි හිතල බලන්න අපේ සංස්කෘති අපේ සදාචාරය මොනවගේ කක්ද කියන එක වර්තමාන්‍ය වෙන විට තියන එ නිසා ඒ පිළි බඳවත් නැවත 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 හිතන්නට වෙනවා. ඉතින් මම විශේසයෙන්ම මේ කරුණු කාරණාවන් මතක් කරන්නට හිතුවේ, අපිට දහම් අවබහෝධයක් ලබන්නට ඉස්සල්ලාම ගැඹුරු ධර්මකාරණා සාකච්ඡා කරගන්න මත්තෙන්, පටිච්ච සමුපාද න්‍යායගෙන සාකච්ඡා කරන්න කලින්, අපි ත්‍රිපිටකේ හදාරන්න කලින්, මෙන්න මේක පිළිබඳවත් අවබෝධයක් ලබල තියෙන්නේ පැයි. ඒව නැතුව ඔය ආසූචි මල්ලක් ඇතුළෙන් දරාගෙන බාහිරෙන් ත්‍රිපිටකේ කියවල සුදු පිරිවටයක් විදිහට පෙන්නවාට ත්‍රිපිටකේ කියවල උපාධයක් ගත්තට ත්‍රිපිටකාචාර්යකම ගත් තට වැඩක් වෙන්නේ නෑ ඇතුළෙන් තියන්නේ අසූචි මල්ලක් නං එලියෙන් තියෙන්නේ සුදු පිරිිවටයක් නම් ඉ ඇති වැඩ කද එ ඒකට රැවටිලා ගහලා බැලුවතින් ඇතුළෙෙන් විහිධන්න අසූචිනා නාන්න්‍ය වෙන්නේ අසූචි ගඳගහගන්නෑමයි යන්න වෙන්න දුගතිටම යන්නවේ.ඒ නිසා හොඳට තෝරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධළමයේ කියලා කියන්නේ මතුපිටට පේෙන් මතුපිට පිරිවටයත් කරලා ඇතුළෙ අසූචි ගබඩහා කරන මල්ලක් නන්න වෙයි. ඉති අපිට අද වෙනකොට බොහෝ දෙනකුට මෙන්න මේකයි ලැබිෙන තියන්නේ. ලාභ ප්‍රයෝජින වෙනුවෙන් උඩසුරු සුදු පිරිවටේ දාලා ඔපමට්ටම් කරලා හරිී වටිනවා කියලා පෙන්න්නගෙන යට සම්පූර්ණය මසූචි මල්ලාහගගත්ත. යට සම්පූර්ණය මසූචි ගොඩක් පුරවගත්ත තැනක් නම් මේක තියන්න වටින්නේ. අනිවාරෙන් මේ අසූචි මල් හිස් කරලලා ඉවත් කරන්ට්‍රමෝණ. ඒ තියාගන නම් අපි අපිම රවට්ටගන්නවා මිසාක් අපි අපේ අනාගතයේ බිහිවෙන්න හිට මතු පරපුරට මහාහානියක් කරනවා. මනිසාක් මහා විනාශයක් කරනවා. මිසාක් බුද්ධශාසනය ඇතුළෙන් අසූචි මල්ලක් නම් පුරුවන් හදන්නේ බුද් ාසනයටයකින් තේරමක්න. එනිසා. පරාගයෙන් දේශයෙන් මෝහෙන් තොරවිච්ච වීතරාග වීතදෝස වීතමෝහ දර්සනයකට යන්න අවශ්‍යය කරන. ගහන්න ගහන්න සඳුන් නරටවෙන් සඳුන් සුවඳ විහිදන්නාසේ. මෙන්න මෙවැනි අටලෝ දහමට කම්පා නොවමින් නේ තුල්ල සක්තිමත්වමෙන් ධරම අවබහෝධය ලබමින් තමන්ගේ ජීවිතය, බුද්ධ ශාසනයට කැප කරමින් බුදුන් වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් කියන තැන ධර්මය දකින්නටයි කියන තැන. හිත පිහිටවාගත් පිරිසක්මයි අපිට අවශ්‍ය කරන්නේ එවැනි සම්ප්‍රධායක් මයි අපි ටෝන කරන්නේ කියන අපි තෝරගන්නඕ. ඉතින් මම අදදවසදී උත්සහවන්තෝනේ, අපිට අවශ්‍ය කරන සම්ප්‍රධාය මොන වගේ කද්ද කියන එක කියදෙන්ට අපිට දහම් අවබහෝධය පිණිස මතු පරපුරට දහම්ම දායාද කිරීම පිණිස අවශ්‍ය කරන වමනා කරන සාම්ප්‍රධායතමයි සඳුන් අරටුවක් වගේ සම්ප්‍රදායක්. අසූචි මල්ලක් වගේ සම්ප්‍රධායක් නං අතුගෑ යුතුමයි හිස්කළ යුතුමයි කෙනෙක තෝරග මන්ට භාරයි තමතමන් හිරවනේ තමතමන් කොටුනේ තමතමන් හිටියේ අසූචි මල්ලක් වගේ සාම්ප්‍රධහයක් තුළද සඳුන් අරටුවක් වගේ සාම්ප්‍රධහයක් තුළද කියලදකින එක. ඉතින් මෙන්න මේ විදියට දැකගත්ත නැත්තන්. අසූකිි මල්ල ඇතු ෙෆියාගෙන කොයිතරං අපි බාහිරෙන්, ත් පාඩන් කළත් ත්‍රිපිටකේ කියවුවත් විභාග පාස් කළත් ගිරව් වගේ වචන ටික ලියලා පාඩන් කරලා උපාධිධාරිී වනත් වැඩක්වෙන් එනෑඒ තම තමන්ගේම රවට්හාා ගැනීමක් අසූචි මල්ලතියාගෙන බාහිරෙන් පිරිවටේ පෙන්ලගෙන සම්පූර්ණයම තමංවත් දුගතියට යන අනුන්වත් දුගතියට කැන්දන මාර්ගයක් කියන එක තෝරගෙන බාහිරයේ පිරිවටේ කෙසේ වෙතත් අභ්‍යන්තර ඇතුළ සුද්ධකරගෙන අභ්‍යාන්තනයේ සුද්ධභාවයෙන් ඒ සඳන්නරටුවම බාහිරටත් දුන්නනම් ඒ කයිවටින්. එතකොටයි ඒ බාහිරදේ බල ඇතුළට විදින්න විදින්න ඇතුළට යන්න යන්න සුවදවත් තැනකට යහපත්වත් තැනකට සීල සුගන්දයෙන් ප්‍රඥා සුගන්දෙන් සමාධි සුගන්දයෙන් බබලන සම්ප්‍රධායක්ක අපිට මතු පරපුරට ධයාද කරන්නට පුළුවන් අවස්ථාව ලැබෙන්නේ ඒගෙන එක තෝරගන්නවා. ඉදින් මේ පිළි බඳව අපි අවධාරණය යොමු කරලා මේ පිළි බඳව දැනගෙන කටයුතු කරන්නට පටන්ගන්නකොට අපිට තේරෙනවා මොකදද අපිට ආරක්ෂා කළගති යුත්තේ මොකදද අපි ආරක්ෂ කර නොගෙන එලියටම දාල විනාස කළ යුත්තය කෙනෙක් අපිට තේරවා. ඉතින් එනිසා තම තමන්ගෙන්ුවන තුළෙන් තම තමන්ම විමරසනය කරලා අවංකෝම විවෘත්තව බලන්න අපි ගෙටගත යුත්තේ මොකද ඉවත් කළ යුත්තේ මොකද රැකගත යුත්තේ මොකද විනාස කළ යුත්තේ මොකදද අපේ බුද්ධ සාසනය රැකන්න නම් දහම්මඔබු්ද ලබන්න නම් මතු පරපුරටත් ධර්මදායාදේ දෙන්නට නම් අපි සකස් කරගත යුතු මානසික මට්ටමමකද්ද. අපි සකස් කරගත යුතු සාම්ප්‍රධායමකද්ද කියෙන එක අපි අපි තුළින්ම තෝරගන්න ටඕන. මෙහෙම තෝරගෙන කටයුතු කරන්න පටන්ගත්තුතින් අපිට ඒ කාන්ත වසයෙන්ම නියත වසයෙන්ම බුද්ධශාසනය රැකෙන දහම්මවබෝධය ලබන, ලබන්නට හැකි සංස්කෘතියක් හැදයි සාම්ප්‍රදායක් හැදේයි කියෙනෙක් අපි තෝරගන්නවන් එහෙම නැත්තම් අපි අපිවම රවට්ටගෙන අප අපේ මානස්සට රැවටමින් මුලාවෙමින් හතරපායට පාරකපා ගන්න. ඉදින් එ නිසා අපිට මතු පරපුරටත් ඒවගේම අපිටත් මේ ජීවිතය තුළම ධර්ම අවබෝධය ලබන්නට චතුරහාරි සත්‍ය අවබහෝධ කරගන්නට අවශ්‍ය කරන වටපිටාවක් පරිසරයක් සමාජයක් බිහිකරගනිමින්. අපි ඇත්තටම නියම ප්‍රඥාවකින් යුත්තව සාම්ප්‍රධායික හරමිටි අදහස් තුළ පමණක් කොටුනිමින් ඉන්න නැතුව විවෘර්ථව බලමින් විවෘර්ථව දකිමේෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විමර්සනය කරමින්, මතු පරපුරටත් අපිටත් මේ ජීවිතයම නිවීම පිණිස සැනසීම පිණිසා අවශ්ච කරෙන් බාහියෙන් නොපදමපුුව ඇතුළෙ අසූචි පුරෝ පාසූචි මල්ල හිස්කරමෙන් සඳුන් අරටුවක් ගබඩා කරමින් කපන්න කපන්න තලන්න තලන්න සුවඳවිහිදවන උතුන් වු සාම්ප්‍රධායක් උරුමකම් කරගනිමින් උතුන් වු සංස්කෘතියක් උරුමකම් කරගනිමින් ඒතුළින් චතුරාරි සත්‍යය ධර්මයන් අවබහෝධ කරන්නටම මතුපරපුරට දහම් අවබහෝදය පිණිස වටපිටාව සකස්කර ගැනීමටම ප්‍රඥාව පහළවෙත්වාකෙන් අධිෂ්ඨානය අවසාන වසයෙන් ඇතිකරනවා හැම දෙනාටම උතුන් ධර්මාවබෝදය පිණසම උතුම් ප්‍රඥා ඇස පහලවීම පිණසම මේ කතා කරන්නට යෙදුණු කාරණාටික උපයෝගි කර ගනිත්වා වහ වහාම සංසාරදු කෙරවල කර ගැනීම පිණිසම තමන් තුළින්ම ධර්මය දැකීම පිණිසම ප්‍රඥාව පහළ කර ගනිත්වා නුවන වැඩෙත්වා කල සාධනාධයක් පොවත්වන් හැම දෙනාටම තෙරුවන් සරණයි යහපතක්වේවා සුනාත ධාරීද චරාත දම්මින්. පහන්න දරන්න ධර්මය හැසිරෙන්ந்த.